අහිබුවන් යහපත් වූත් වාසනාවන්ත වූත් ජයග්‍රහී කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් මේ සුපුරුදු වැඩසටහන් ගොඩ ඉතාමත් විශේෂ වැඩසටහනක් එක් කරන් තමයි අද සූදානම් වෙන්නේ මොකද මේ වැඩසටහන ගැන ගොඩ දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා මගේ රාගසුනිවන් Facebook පිටුවට මැසේජ් කරලා තිබ්බා මේ සඳහා ලග්න පලාපලක් අත් නැක් කියන කියලා ඒ වගේම මේ తత్వය මේ අපි කතා කරන්න යන්නේ අපි ගොඩ දෙනෙක් නම කිව්වා බය සෙනසුරු නැත්තම් ශනි නැත්තම් සර්ලමක තෙන හුරාගේ ග්‍රහ චලිතය සම්බන්ධ වෙන කාරණා සම්බන්ධ මොකද මේ සෙනසුරු ග්‍රහයා ජුනි මාසේ 17 18 මේ වක්‍ර භාවයට පත් වෙනවා මේ වක්‍ර භාවයට පත් වීමත් සමග වෙන తత్వය අපිට ඍජුවම අපේ ජීවිතවල බලපෑමක් ඇති කළ හැකි ඒක නිසා වෙන්න ඒ සම්බන්ධයෙන් මේ ලග්න සඳහා කුමක් වේවිද කියලා පොඩ්ඩක් කතා බහ කරන්න කියලා ඉල්ලීම් කළ තිබ්බා ඉතින් මමත් මේ අධික කාර්යබහුල පරිසරයක් තුල ඉන්න මේ වෙනදා ඉන්න පරිසරය නෙමෙයි නමුත් මේ ඉල්ලීම් අහක දාන්නත් බෑ මේ ඉතාම වැදගත් නිසා වෙන්න මේ ගෝෂාකාරී පරිසරයක ඉඳගෙන මම මේ පටිගත කිරීම කරන්නේ ඒ නිසා සාහවට ශබ්දපත ගැන ලොකුට හිතන්න යන්න එපා මේකේ අන්තර්ගත විතරක් සැලකීමක් වෙන්න ඉතින් මේ ග්‍රහ වක්‍රයක් සෙනසුරු ග්‍රහයා වක්‍ර වෙනවලු ජුනි 17 ඊට පස්සේ නොවැම්බර් 4 ඉඳන් වෙනකම් මේ වක්‍රභාවයෙන් ඉන්නේ මොකද වක්‍රභාවයක් කියන්නේ ග්‍රහයේ කාපසර ගමන් කරනවා අපි කොයි ලෝකේ දහදෙනේ ග්‍රහයේ කාපසර ගමන් කරනවා කියලා විද්‍යාව තුළ එහෙම අහලා නැහනේ හැබැයි නෙමෙයි මේක විද්‍යාත්මක නොමැති භාවයක් නෙමෙයි සාමාන්‍යයෙන් විද්‍යාව තුළ සූර්යයා වටා භ්‍රමණය වෙන ග්‍රහයන් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ හැබැයි අපි ජීවත් වෙන්නේ පෘථිවියේ එහෙනම් අපි මේ පෘථිවියේ ජීවිතේදී අපි උපත ලබද්දී උපන් ස්ථානයට සාපේක්ෂව කොහොමද ග්‍රහය පිහිටියේ කියලා අපි සලකන්නේ එතකොට සාමාන්‍ය පෘථිවියේ අපි ඉන්න ස්ථානය තමයි මෙතන සාපේක්ෂව ඊට එතනට සාපේක්ෂව තමයි දේවල් සලකන්නේ පෘථිවිය පරිභ්‍රමණය වෙන භ්‍රමණය වෙන කාලය වෙනස් සෙනසුරු ග්‍රහය පරිභ්‍රමණය වෙන ගමන කාලේ වෙනස් වේගයේ වෙනස්. එතකොට සමරකට පෘථිවිය වේගෙන් ගමන් කරද්දී සෙනසුරු ග්‍රහය හිමීට ගමන් කරද්දී අර අපි දැන් මේ වෙලාවෙ ඉඳන් සෙනසුරු තියෙන අංශ ගාන තව දවස් කීපෙකින් බලද්දී අද බැලුවට වඩා ටිකක් ආපස්සට එන මොකද පෘථිවිය වේගෙන් ගමන් කරලානේ. අන්න ඒක නිසා එතකොට ඒ ශේෂයක් ඉතුලගෙන එහෙනම් ඍණාගයක් තමයි එතකොට එන්නේ හිටියේ සාමාන්‍ය අංශක 10 12 හරන සමහර දැන් සතිය දෙකක් ගිහලා බලද්දී ඔන්න අංශක 8ක් විතර වෙනස් වෙලා තියෙන හේතුව අපේ පෘථිවියට වේගෙන් ගමන් කරනවා අර හිමින් ගමන් කිරීම හේතු කොට. ඉතින් මේක මිරඩා තේරුම් කරන්න යන එක තේරුමක් නෑ. මොකද මේ අපිට වැදගත් වෙන්නේ මේ වෙලාවේ මේ මේ තුල අපිට වෙන බලපෑම් ගැනනේ. හැබැයි මේ විද්‍යාවගේ සමහරු මේ තර්ක කරලා තිබ්බ මේ බොරුවක් කොහෙද ග්‍රහය ආපස්සට යන ජ්‍යොතිෂ බොරුවක් කියන්නේ මේකෙන් ඔප් වෙනවා කියලා. හැබැයි ඇත්තටම විද්‍යාව දන්න කෙනෙක් එහෙම තර්කයකට එන්නේ නෑ. මොකද විද්‍යාව තුල තියෙන සාපේක්ෂ චලිතය කියලා දෙයක්. ඒක සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ හැසිරීම නෙමෙයි අපිට මේ ජ්‍යොතිෂය අපි ප්‍රයෝග කරන්නේ. අපි ඉන්න තැන අනුව එන ග්‍රහ හැසිරීම. එතකොට අපේ පෘථිවියට අපේ උපන් ස්ථානට සාපේක්ෂ චලිතයන් අනිග්‍රහයන්ගේ සැලකීමක් කරන්නේ. ඒ දේ දැනගන්න කෙනෙක් විද්‍යාව හරියට දන්න කෙනෙක් මේක බොරුවක් කියලා තර්ක කරන්නේ නැහැ. ඔවුන්නේ සාපේක්ෂ චලිතය අර්ථ දක්වන්න දන්නවා. ඒ නිසා ඇති මේ කතා බහ අපර ගොඩ දෙනෙක් ඉල්ලුම් කරලා තිබ්බ මේ ගැන වැඩි විස්තර දැනගන්න කවුරු හරි ආසාත් වෙනවා රාගස්සු නිර්වාණ මගේ Facebook පිටුනේ message එකක් දාන්න. මට මේ ගැන පොඩ්ඩක් තව පැහැදිලි කරන්න කියලා. එහෙම වුණොත් මම ටිකක් දීර්ඝ විස්තර කරනවා නැත්නම් පැය ගාණක් යනවා. ඒ ගැන ඒ දේ ගැන විතරක් කියන්න ගියොත් එසා දැන් අපි ඒවා නවත්තලා අපි බලමු එහෙනම් මේ ජුනි මාසේ 17 වෙනිදා නොවැම්බර් මාසේ 4 වෙනිදා දක්වා මේ ශනි වක්‍රභාවයෙන් ගමන් කිරීම මේ කුම්භ රාශිය තුළ සිද්ධ වෙන කුම්භ රාශියේනේ මේ ලැසෙනසුරු ගමන් කරන්නේ. ඒතර කුම්භ රාශිය තුළ වක්‍ර වෙනවා රාහුගේ නැකතක. මේක රාශි චක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයෝ කන්‍යා ලග්න හිමියන්ට කොහොම බලපාවිද කියලා තමයි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම අපි කතා කරමු ඔබට මේ රැකියාව මේ ධනය ඔබගේ මේ ආදායම් ව්‍යාපාරවලට මොනා වේවිද කියලා. මේ පහුගිය කාල සීමාව තුළ මේ සෙනසුරු ග්‍රහයා ඔබේ කුම්භ රාශිය කියන්නේ කන්‍යා ලග්න හිමියන්ගේ 6 වැනි භාවය නේද? 6 වැනි භාවය තුළ කියන්නේ ගමන් කරන් යද්දී කන්‍යා ලග්න හිමියන්ට පුංචි පුංචි කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා පහුගිය කාල සීමාව තුළ. විශේෂයෙන්ම මේ රැකියා කටයුතු වුණත් ඒ පැත්තෙන් ලොකු බාධකාවක් නැතුණත් ඒව හරියාකර කරන් යන්න බැරි වුණා. ඔබට ගොඩාක් දුරට මේ කාල සීමාව තුළ මේ පවුල නැත්තම් ඔබගේ බැඳීම් කියන කාරණා තුළ තරමක් දුරට ප්‍රබල වශයෙන් ප්‍රශ්න කරදර ඇති වුණා. පීඩනයකින් ඔබ පසු වෙන්නේ සමහර කරලා ලෝකෙට කියන්න බෑ. ඔබ ඇතුළ එළියෙන් පෙන්නන්නේ ඔබ හරි සැහැල්ලුවෙන් ඉන්නවා කියලා එළියට පෙන්නන්නේ ඇතුළ තනිකරම ගිනි ගොඩක්. එහෙමයි ගොඩක් පන්නේලක් නෙමෙයින්ට මේ පසුගිය කාලයේ ගෙවුනේ. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබට හිතා ගන්න බැරි දරා ගන්න බැරි පීඩනයක් ඔබ හිතේ තියාගෙන හිටියත් අද කරගෙන සමහර කෙනෙක් මොකද්ද ගන්න තීන්දුව කියලා හිතා ගන්න බැරුව හිටිය ජීවිතේ අතරින්න පාව ඔබට හිතච්ච අවස්ථා තිබ්බා. මං වැරදි නෑ ඒක හරිනේ. ඉතින් ඒ தත්ත්වය තුළ මොකද ඔබත් එක්ක වැඩ කරන්න ගියා දැන් රැකියා ස්ථාන තුළ වැඩ කරත් ඒ වැඩ කරන අය ඔබෙන් වාසි ගත්තා
ඔබව අතහැරිය ඔබට පාඩු කළා. ඔබ කාත්තකර හිතවත්කම පැවත්වත් ඔවුන් ඔවුන්ගේ වැඩ කරගත්තට පස්සේ ඔබව අමතක වෙනවා. පවුල් ජීවිතවලත් එහෙමයි. ගොඩාක් දුරට සැමියා බිරිඳ අතර ගැටන ඒත් එක්කම නිතර නිතර ඔබගේ සැමියා හෝ බිරිඳ ඔබට ගොඩාක් දුර වෙනස්කම් කරන තත්ත්වයක් පෙන්වුම් කරා පහුගිය කාල සීමාව තුළ. ඒක තද බල වශයෙන් ඔබට දැනුණා. ඉතින් මේ දේවල් තුළ ඇත්තටම ඔබ සැහැන අපහසුෙන් රැකියා කරන දේවල් ඒ කටයුතු ඔබට එපා වෙලා තිබ්බේ. ආදායමුත් අඩු වෙන්න එපා. ඉතින් මේ වගේ දේවල් මගහැරෙද්දී විශේෂයෙන් මේ කාලය ගෙවුණොත් යම් කිසි ආකාරයකින් සහනයක් ළඟා වෙන කාලයක් කියන්නේ. ඔන්න සැනසුම් හුස්මකුත් ගත්තා නේද? ඔව්. ඒ තරම්ම හදබල ලෙස මානසික පීඩන ඔබට තිබ්බේ. මේ පීඩා මැද ඔන්න සැනසුම් සුසුමක් ගන්න පුළුවන්. කෙටි කාලයක් తాවකාලික කාලයක් තමයි උදා වෙන්නේ. හැබැයි මෙන්න මේ දේ හොඳට අහන්න මම මේ කියන දේ. මේ ශනි ග්‍රහය කියන්නේ ඇත්තටම නරක ග්‍රහය නෙවෙයි. මිනිසුන්ට විපත්ති කරන්නේ මිනිස්සුන්ට මොකක් හරි අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවා නම් ඒ දේ තේරුම් ගන්න පාඩමක් කියදෙන. ඉතින් ඒ වගේ වටලා මෙන්න මේ වගේ කාල සීමාවක් දෙනවා. දැන් ඔන්න වැටුනේ කොහොමද? ඇයි මේතර ප්‍රශ්න ඇති වුනේ? ප්‍රශ්න ඇති වෙන හේතුනේ මොකද්ද? මේ වගේ දේවල් තේරුම් ගන්න. අනේ තේරුම් ගන්න ඔන්න ආයේ නැවත හරියට ඒ වැරදි නොවෙන්න ඔබ මේ කාල සීමාව තුළ කටයුතු කරන් ගියොත් ආය බෝ වටන්නේ. දැන් වක්‍රභාවය නොවැම්බර් මාසේ පස්සේ බිඳුනට පස්සේ ආය නරක වෙයිද කියලා හිතනවනේ. එහෙම වෙන්න හේතුවක් නැහැ. ඔබ මේ පාඩම හරියට තේරුම් ගත්තා. හැබැයි ඔබ තේරුම් ගන්න නැතුව මේ කාලේ ආය පොඩට ටිකක් සැහැල්ලුව දැනෙද්දි ඔහේ ඉඳලා ආය ඒ ප්‍රශ්න වලට මේ විදිහම ඒ වළේම වැටෙනොත් අර රැවටිච්ච වලේ දවලුත් වැටෙනොත් ඒක ඉතින් ග්‍රහයට බැලලා වැඩකුත් නැහැ. ඒක නිසා සැලකිලි මත මෙන්න දැන් ඔබට ඔබගේ වැරදි අඩුපාඩු පේන්න ගන්න. ඔබට මේ ප්‍රශ්න ඇති වුණු හේතු කාරණා පේන්න ගන්න. අන්න රැකියා කරන ස්ථානය තුල වුණත් ඔබට වැරදුනේ කොහෙද? ඔබට ඔබ මොකක්ද උනේ? හොඳට හිතලා බලන්න. ඔබ සමහරක් වෙලාවට එතරම් අර ඌමනාගේ වැඩ කටයුතු කළේ නැහැ. අනුන් මැත්තේ වැඩ කරන්න හැරලා ඔහේ තමන්ගේ වැඩේ කරලා ආවා. තවද රැකියා කරන ස්ථානේ අර කිසිම අර තමන්ගේ කම නැහැ. ඔහේ රැකියා කරන්න ඕන කීයක් හරි හම්බ කරන්න ඕන වෙන ඕන. ව්‍යාපාර තුල වුණත් එහෙමයි. තමන් දැන් විශේෂයෙන්ම ඔය තමන් කරන කටයුතු තුල අර මුදල් ඉපෙයිම පමණක් අරමුණු කරන් තමයි කටයුතු කළේ. නැතුව මේ දේ තුල මේ ඔබගේ රැකියා ස්ථානයේ වෙන කටයුතු හරියට කරන්න ඕන. මේ තුලින් අර ප්‍රයෝජන ගන්නට යහපතක් වෙන්න ඕන. මේ දියුණු වෙන්න ඕන එහෙම හිතලා නෙමෙයි. මට මාසෙන්තර පඩිය ඕන කියන හිතර තමයි ගොඩාක් දුර පහුගිය කාල සීමා තුළ වැඩ කරේ. මාසෙන්තරට කීයක් හරි අතර එන්න ඕන කියන්නේ. ඒ తত্ত্বය එහෙම පවත්තන් යන්න එපා. ඔබ හරි ඌමනාන් උනන්දුවෙන් කවුරු නොකලත් මම කරනවා. මේක මම වැඩ කරන තැන මෙතන ඉඳ තමයි මම ඉන්නේ. අන්න ඒ විදිහට කරනවා. මම මේ කරන ජීවිතය මම මේකට ආදරේ. මම මේ කරන ව්‍යාපාරය මේක තමයි මාව ජීවත් කරන මම මේකට මේක කරනවා. කාටවත් වැඩ පවර්ලා ඔවුන් කරන බලන් ඉන්නේ නැහැ. මම කරනවා. අන්න ඔය විදිහට වැඩ කරන්න පටන් ගන්න. අන්න ඒ උත්සාහය උනන්දු ඔබට හිතර එනවා. ඒ උනන්දු උත්සාහය කියන තැනට ඔබ අර එකතු කරන්න අර ඒ රැකියාවට ඔබේ ව්‍යාපාර දෙන ආසාව ලැබිකම ඒ තුලින් ඔබට නැවත නැගිහිරින හැකියාවක් තියෙනවා. මම මේ කන්‍යා ලග්නේ චුට්ටක් පරක්කු කරෙත් ඒකයි. මකර ලග්නේත් එක්කම දැන් මේ නෝයි ලග්න දෙකම පොඩක් එකසේ යන නිසා මේක මේ තුල ඔබට නැගිහිරින්න පුළුවන් කන්‍යා ලග්න වෙනවා. පහුගිය කාලසෙම තුල වැඩිච්ච දේවල් මැත්තේ ඉන්න එපා. හිත හදාගන්න ශක්තිමත් වෙන්න. හැබැයි ඔබට මේ දෙත් හොඳට මතක තියාගන්න මේ ජූලි අගෝස්තු වගේ වෙන කාල සීමා තුල වෙද්දී තරමක් දුරට ඔබට පොඩ්ඩක් ඔබව පාලනයක් නැතුව පොඩ්ඩක් කේන්ති යන ස්වභාවයක් පෙන්නු කරන්නේ ශනිගෙන් නෙමෙයි වෙනත් ග්‍රහ බලපෑම් තුළ එන දෙයක්. අන්න ඒ දෙත ඔබ පාලනය කරගත යුතුමයි. මොකද දැන් ඔබ දැන් මහන්සි වෙලා අධිෂ්ඨාන වැඩ කරන් යද්දී පුංචි පුංචි ගැටලු කරගත්තන් එනවනේ. බාධා නැති ජීවිතයක් නැහැනේ. ඒ පොඩි බාධාවලුත් ඔබ දැන් අර පහුගිය ජීවිත කාලේ විඳිද දුකත් එක්ක ඒවත් එක මහා ලොකුවෙන් හිතන්න පටන් ගන්නවා. එතකොට විටෙන් විට වෙන දේවල් තුළ ඔබට පොඩක් කේන්ති යනවා. එතකොට වැඩ කරන ස්ථාන තුළත් ආයත් එක පොඩ්ඩක් පැටලෙන්න පටන් ගන්නයි. මුන් මාව කාලයක් වැට්ටුවා. දැන් ආයම් මුන් ඉන්නේ මේ ආයමට මේ ප්‍රශ්න ඇති කරමු. නොයේදී හිතේ කොයි වෙලෙත් තියෙනවා. ගෙදරත් එහෙමයි. මේ මිනිස්සයා මේ ගෑනු කෙනා මට පුළුවන් තරම් වද දුන්නා. දැන් ආයෙ මම පොඩ්ඩක් හිත හදාගෙන හරියට නැගිටින්නදී ඔන්න මං කරන් යන රස්සාවට බාධාවක් වෙනවා. මනස ඔළුව කනවා. ඔන්න ඔය වගේ දේවල් හිතෙනවා. මම මේ ඒවා කියන්නේ ඇත්තටම සාපලකට දැනෙන දේවල්. ඒක නිසා ඒ හේතු කොට ඔබ කේන්ති අරන් ඔබ පොඩ්ඩක් ඔන්න රණ්ඩු සරවල වලට යන්න ඉඩකඩ වෙන්නේ නැහැ. ඔබ ඉවසිය යුතුම කාලේ ඒක පහුගිය කාලටත් වඩා ඉවසිය යුතුයි. මොකද ඒ ඉවසීම ඔබව සාර්ථක කරනවා කරනවා. ඔබට මේ ඉවසීමේ ගුණේ වර්ධනය කරන් තමයි මේ වෙලාවේ සෙනසුරු උත්සාහ කරන්නේ. මේ කාල සීමාව තුළ ප්‍රබල වශයෙන්ම ඔබ ඉවසීම ඔබ සකසා ගත යුතුමයි. අනිත්‍ය තමයි අනිසි කලබලය. කලබල වෙලා අපි කියන්නේ තදියම කියලා. ඒ තදියමෙන් කටයුතු කරන්න යන්න
එපා. තව දෙයක් තීන්දුව තීරණ ගද්දී කලබල වෙලා ගන්න. ඔබට සමහර කර මේ ෂණියෙන් එන ආරංචියක් ෂණියෙන් තේරුම් ගන්න ඔබ හිතා ගන්නවා මේක මේ විදිහටයි කියලා. හැබැයි ඔබ ඒ වෙලාවේ ඒකට ක්‍රියාත්මක කළා ප්‍රශ්න ඇති කර ගන්නවා. පස්සේ තේරුම් ගන්නවා අයියෝ ඒ දේ නෙමේ වෙලා තියෙන කියලා. ඒක නිසා යම් කිසි තීන්දුව තීරණයක් ගන්න කලින් ඕනම දැන රැකියා ස්ථානය තුල වේවා, පවු ජීවිත තුල වේවා, අධ්‍යාපන ස්ථානය තුල වේවා ඕනම වෙලාවක ඔබ ටිකක් කල්පනා කරලා හොයලා බලලා ටිකක් නෙමෙයි උපරිම වශයෙන්ම තීන්දුව තීරණයක් ගන්න හදිස්ස නොවී කාලයට දීලා බලන් ඉන්න. කාලය ගොඩක් දුරට ඔබට ඒ ප්‍රශ්නේ සඳලා දේවි. අනිත් පැත්තෙන් කතා කරොත් ඔබ මේ ව්‍යාපාර ඔබගේ ව්‍යාපාර කරන් යන කණ්‍යාලක් නෙමෙයි. එහෙම නැත්නම් තමන් කියලා මොකක් හරි දෙයක් ස්වයන් රැකියාවක් හරි වේවා ඕනෑම විදිහේ ජීවිකාවක් වෙන දෙයක් කරන් යන අය මේ කාල සීමාව තුළ ඔබට අලුත් විදිහට ඔබව ඉදිරිපත් කරන ඉතර මොකක්ද ඒ කියන්නේ. කියන්නේ ඔබ මේ පහුගිය කරලා අපි උදාහරණයක් ගමුකෝ. ඔබ දැන් වෙළඳසැලක් කරගෙන දැන් වෙළඳසැල තුළ ඒකාකාරී බව නිතරම තියෙන දැන් අපේ රටේ මිනිස්සු හරි කැමති අලුත් තැන් වල. දැන් මේ හැමදාම බෙහෙත් ගන්න ඩොක්ටර් ඉද්දි තව අලුත් ඩොක්ටර් කෙනෙක් ඩිස්පෙන්සරියක් ගත්තාම දැම්මහම සමාවෙන්න දැම්මහම අර වෙනසකට එක්ක යන්න හරි කැමති. සමහරක් වෙලාවට අර කලින් වෙනදර ගන්න ඩොක්ටර් වරදන්නේ නැහැ බෙහෙත් හොඳ වෙනවා. නමුත් අර ඩොක්ටර් ගාවට යනවා ඒක ඊට පස්සේ පොඩ්ඩක් හිතෙනවා මේ හිතත් එක්කම අර ඩොක්ටර් බිමන් බෙහෙත් වේල් දෙකෙන් හොඳ වෙන එක මේ ඩොක්ටර්ගෙන් බෙහෙතින් එක වේලින් හොඳ වෙනවා. ඉතින් කියනවා මේ ඩොක්ටර් හොඳයි අර ඩොක්ටර් වඩා. අපේ අය මිනිස්සු එහෙමයි. එතකොට ඔබ වෙනදාමක් කරන් යනවා නම් ඒ ඒකාකාරී භාවය මිනිස්සුන්ට කාලයක් යද්දී වෙන ඊට වඩා ටිකක් වෙනස් විදිහ කඩයක් දැම්ම වීදුරු ටිකක් වැඩිපුර ගහලා දාපු කඩයක් දැම්මොත් බෝට් ටිකක් වැඩිපුර වැදුනොත් ඒ කඩේට යන උත්සාහ කරනවා. මේ අපේ රටේ හැටි. මේ උදාහරණයක් කියන්නේ කඩ දාන ගන්නේ හැමෝටම ගන්න හැම දෙයක්ම ඔබ කරන්නේ මොනවා වුණත් ඩිස්පෙන්සරියක්ද වෙළඳසැලක්ද එහෙම නැත්නම් ජූස් බාර් එකක්ද ටියුෂන් එකක්ද මොන එකක්. මේ දේවල් තුළ අන්නේ වෙනසක් පෙන්වන්නේ නැහැ ඔබ. ඔබේ දැන් වෙළඳසැලක් නම් තියෙන උදාහරණයක් ඇතර ඒක චුට්ටක් වෙනස් කරන්න දැන් බඩුමුට තියෙන විදිහ අර කෙනෙකුට ඊ අප්නට අදෙද්දි පොඩි අලුත් බවක් දැනෙන විදිහට චුට්ටක් වෙනස් කරන්න. ඒ වගේම පොඩ්ඩක් ඔබගේ අර ව්‍යාපාරයෙන් උපක්‍රමශීලීව වට්ටම් දෙන්න පුළුවන් කීප එක පොඩි වට්ටමක් දීලා මිල අඩු කළා කියලා බෝඩ් එකක් දෙකක් ගහලා අන්න ඔය වගේ විදිහට හැමදේම අනිත් ඒවටත් ඒවා ඒ විදිහට ආදේශ කරන වෙළඳසැල විතර නෙමෙයිනේ අන්න ඒ තුළ වෙනසක් කරන්න උත්සාහ කරන්න. ඒ වෙනස තුළ ඔබට සාර්ථක භාවයක් ගන්න පුළුවන්. ඒතකොට දැන් අර හැමෝම දන්න සුපුදු කඩේ ඊට පස්සේ ගිහින් කියනවා කට්ටිය අර කඩේ අර බඩු මාර ගණන් අඩුයිනේ අර අර්ථන්ට වඩා මෙතනින් රුපියල් 5යි 6යි අඩු. නමුත් ඒව මහා ලොකු විදිහට පෙන්නනවා මිනිස්සුන්ට දැනෙනවා. අර ඔබ පෙන්නනෝනේ බෝඩ් එකක් ගාලා අද මිල අර වෙන අනිත් වෙන සැඟල් සැල්වල 250යි මගේ 245යි. සමහරක 249 කියන එකත් සමහරවිට මිනිස්සුන්ට 250ට තියෙන 249 කියන මහා ලොකු දෙයක් විදිහට දැනෙන්නේ. අන්න ඒ වගේ ඔබ ඔබේ ඒ ඔබේ ව්‍යාපාරයට අදාළව ඒ මං කියපු දේ ආදේශ කරගෙන උත්සාහ කරන්න. අර මාකටිං කරන සිස්ටම් එක වෙනස් කරන්න. ඒ තුළ ඔබට පහුගිය කාල සීමාවට වඩා ප්‍රබල ආකර්ෂණීය භාවයක් ඔබගේ ව්‍යාපාරවලට අත් කර ගැනීම හැකියාව තියෙනවා. මොකද්ද මේ වුණේ වෙනස? එහෙනම් ඔබ ව්‍යාපාර කරන මේ ස්ථානය වෙනස් කරන බලාපොරොත්තු වෙන ඉන්න වෙනස් කරන්න. ඒ ස්වභාවය වෙනස් කරන බලාපොරොත්තු වෙන වෙනස් කරන්න. රැකියාව තුළ වුණත් ඔහොමයි. ඔබ රැකියාවක් වන්න මාරු වෙන බලන් හිටියනම් මේ කාල සීමාව තුළ හැබැයි අලුත් රැකියාවක් ලැබෙනකන් ඉන්න ලැබුණු සෙනෙක් රැකියාව මාර්ගයට උත්සාහ ගන්න මේ කාලේ අලුත් රැකියාවක් හොයා ගන්න පුළුවන්. ඒ රැකියාව ලැබෙද්දී ඔබට ඉන්න තැන උසස් වීමක් වුණත් බලාපොරොත්තු වෙන පොඩ්ඩක් උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ ඔබට මේ දේවල් අත්පත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තහම ඔබ රැකියා ගන්න ස්ථානය තුළ අර ඉන්න තැන හෝ පොඩ්ඩක් එහෙමද වෙනස් කරලා වෙන්දරලා ඔය ලස්සනට ඒ තියෙන ටික තියලා මල් පෝච්චයක් හරි මොකක් හරි තියලා අර මේසර දා දෙන්න රෙද්ද පාට හරි මාරු කරලා ටිකක් වෙනසක් ඇති කරන්න. ඔබ අඳින පළඳින විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න. ඔබ දාන හෙයා ස්ටයිල් එක චුට්ටක් වෙනස් කරගන්න. يعني මහා ලොකු මේ අර මිනිස්සුන්ට එකපාර හිතා ගන්න බැරි විදිය පොල්ලෙන් ගැහුවා වගේ ඇඳුම් පෙළඳුම් අඳින විදිය වෙනස් කරන්න කියලා නෙමෙයි කියන්නේ. චුට්ටක් පොඩි වෙනසක් කරන්න ඔබේ කැපිලා පේන විදියට. ලස්සන වෙන්න උත්සාහ කරන මේ කාලසීමාව තුළ ලස්සන වෙන්න පුළුවන්. ඒ ලස්සන මොකද මේ වෙලාවේ ඔබ තුළින් ආකර්ෂණීය භාවයක් ඇති කරගන්න තරමට ඔබගේ රැකියාවත් ව්‍යාපාරයත් වගේ අනිත් සියලු දේත් ඔබට දියුණු කරගැනීම හැකියාව තියෙනවා. ඒකයිල මේ මිනිස්සුන්ට උත්තේජන දීලා නිකන් බොරු වර්ණයක් මායම් දාලා දැන් ගෑනු නෙමෙයි මම පිරිමි ආරය දෙකොල්ලන්ට නෙමෙයි මේ දේවල් කියන්නේ. මේ මායම් දාලා මේ දේවල් මේ අත්පත් කරගන්න කියන නෙමෙයි. මේ කියන්නේ අපේ මිනිස්සු දකින්න කැමති වෙනසට. හැමදාම නැත්තම් සබන් කෑල්ල එකම සබන් කෑල්ල ලේබල් එක මාරු කර කර මාස දෙකෙන් දෙකට වෙනස් කරන්නේ අපේ මිනිස්සුන් වෙනස. නව නව කී කිය සබන් කෑලි ටූත්පේස්ට් කොච්චර එන්නේද? හැබැයි හැමදාම ඇතුළේ තිබ්බේ අර සුදු පාට එකට රතුපාට ඉරිගේ ටූත්පේස්ට් එකම තමයි. පොඩ්ඩක් එහෙම මෙන් අර කටට දැනෙන සැර ගතිය පොඩ්ඩක් එහෙම කරලා එනවා. එතක් අද මේ පාර එන්සල් දැම්මා
අද කරාමරට දැම්ම අන්තිමට අඟුරුත් දැම්මනේ සුදු ටූත් පේස්ට් එකට මේ හැම දෙෙම ක්‍රම ට්‍රික්ස් දැන් ඔබ හිතයි මේ මොනවාද මේ ලග්න පලාපල කියන්න ඇවිල්ලා මොනවාද මේ මනුස්සයා කියන්නේ බයිලා කියලා නැහැ මේ ග්‍රහ පිහිටීම් තුල ඔබට තියෙනවා ඔබ කරන ක්‍රමය තුල වෙනසක් ඇති කරන ඒ වෙනස ඇති කරගත්තොත් ඔබට සාර්ථක භාවයක් තියෙනවා මම මේ වෙනස ඇති කරන ක්‍රමයට ඔබට පුංචි පුංචි විදිහේ කතාවක් කියන උදව්වක් කරන්න මොන වෙනත් විදිය හැමදාම ලග්න පලාපල ඔබට මගෙන් අහන්න අවශ්‍ය නැහැ ඕනතරම් දක්ෂ දෛවයක ජ්‍යොතිෂයෝ ඉන්නවනේ මේක සුභයි ඔබට මේ දේ අසුභයි මේ මසුභයි කියන්නේ මම කියන්නේ සුභයි නම් ඒ සුභ තියෙන දේ තුලින් ඔබට ජීවිතේ ජය ගන්න මේක ප්‍රාධාන කොහොමද ජීවිතේ මෙහෙවන්නේ කියලා අනේ ඒ වගේ දෙයක් මමයි කරන්න උත්සාහ කරන්නේ ඒ තුල මට බුද්ධියක් තියෙන කෙනෙකුට මේ දේ තුල ජීවිතේ ලොකු වෙනසක් කරගන්න හැකියාව තියෙන නිසා මම මේ කතා කරන්නේ මට බෑනට කමන්නේ නමුත් මම මේ කියන දේවල් පොඩ්ඩක් ඔළුවට අරගෙන ක්‍රියාත්මක වෙන්න කාලයක් ගියාම ඉතින් අර මිනිස්සයා කිව්වේ ඇත්තනේ කියලා ඒ හොඳටම ප්‍රමාණවත් බයින්න ගැටලුවක් නැහැ හරි ඉතින් ඒත් එක්ක මේ කාල සීමා තුළ විශේෂයෙන්ම සැලකීමත් වෙන්න මේ මම කියන්නේ පෞල් ජීවිත තුළ අඩ දබර කාර්ය තත්ත්වයන් තිබ්බා කියලා මේ තත්ත්වල් ටිකක් අර යටපත් වෙලා යන කාලයක් හැබැයි අර අලු යට ගිනි පුපුරු තියෙන වගේ කොයි වෙලෙත් අර පැසෝ පැසෝ තමයි තියෙන්නේ ඒක නිසා කොයිම අවස්ථාවකවත් අර කලබලය අධික ඉක්මන් කෝපය කියන දේ ඔබට වැඩිපුර මම තියෙනවා කියලා කිව්වනේ මේ දවස් ටිකේ ඒව තුලින් මේ ප්‍රශ්නාය අවුස්ස ගන්න යන්න එපා පුළුවන් තරම් ඒ දේවල් වලින් ඔබ මේ ජීවිතයේ තියෙන අනිත්‍ය තේරුම් අරගෙන බැඳීම් තුල ඇති අනිත්‍ය තියෙන ජීවිතේ මොකද කියලා තේරුම් අරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න උත්සාහ කරන්න මොන දේ විදිහට තමන්ට බලපෑම් කරන්න ආවත් එතනින් ඉවත් වෙලා යන නිහඬව කරන්න අමාරුයි හැබැයි කරන්න උත්සාහ කරන්න එතකොට ඔය පෞල් ජීවිත තුල තියෙන ගැටලු කාර්ය තත්ත්වයන් මිදීම වෙයි මොකද ඔබට දරුවෝ ඉන්න පුළුවන් ඒ දරුවන්ගේ මනසවල විකාර කරන්න ඕනේ නැහැනේ අපි බුද්ධිමත් වැඩි හිටියෝනේ අපි නිසා ඒ විදිහට කටයුතු කරන් යන්න ඒ තුල කන්‍යා ලග්න හිමි යන පෞල් ජීවිත තුල නම් පොඩ්ඩක් ඉතින් අර විටෙන් විට විටෙන් විට එහෙම මෙහෙන් සැර අඩු වැඩි වශයෙන් ප්‍රශ්න ගැටලු නම් පැවතිනවා හැබැයි පහුගිය කාලේ සීමාව තරම්ම නැහැ ඒවා පොඩ්ඩක් යටපත් වෙලා නිකන් සරන් විරාම ගිවිසුමක් වගේ තියෙන්නේ ඉතින් මේ දේවල් වල ඔබ පොඩ්ඩක් බුද්ධියෙන් මේ දේවල් යහපත් විදිහට පවත්වා යන්න උත්සාහ කරන්න අනිත් පැත්තෙන් කතා කරාම මේ අධ්‍යාපනය ගැන කතා කරොත් විශේෂයෙන්ම පාසල යන වයසේ කන්‍යා ලග්න හිමි දරු දැරියෝ මේ කාල සීමාව තුළ ඔබට මේ කාලේ දැන් පහුවේ කාල සීමාව තුළ අධ්‍යාපනය නම් ඔබ කොතරම්ම අයහපත් ලෙස පවත්වා ගත්තේ නැහැ නමුත් දැන් නම් පොඩ්ඩක් මේ අධ්‍යාපනය තුළ ඌමනා උනන්දුව පොඩ්ඩක් අඩු වෙනවා ඒ අඩු වීම හේතු කොටගෙන සමහරක් වෙලාවට ඔබට මේ මේක ඔබගේ අර තිබිච්ච ගැම්ම පොඩ්ඩක් අඩු වෙන පුළුවන් ඒ වගේම පොඩ්ඩක් ඔබ මේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ වගේ විශේෂයෙන්ම දෝෂ දර්ශන ලක්වීමට ටිකක් එහෙම මේ හොඳට හිටපු ළමයට මොකද වුනේ එකපාර වෙනස් වුණා ඔන්න ඔයගේ පුංචි පුංචි පැමිණිලි දෙමාපියන් දෙන්න ඉඩකඩ තියෙන හින්ද දරු දරුවෝ අහන් ඉන්නවනම් මේ කාලේ බාහිර දේවල් වලට ඔලුව නම් යොමන්න එපා දුවේ පුතේ මොකද අධ්‍යාපනය කියන වැදගත් කාරණාව මේ ජීවිතේ හරි පාරට දාගන්න නම් අධ්‍යාපනය කියන්නේ ගොඩක් වැදගත් කියයි මේක ඉගෙන ගන්න ඕනේ නැහැ මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ ලෝකේ මේ වගේ නෑ ඇත්ත මේ වගේ දේවල් තුල සීමිත පිරිසකට ඒ දේවල් තුල ඒ අධ්‍යාපනය නොමැති වුණත් ඉදිරියට යන්න පුළුවන් හැබැයි එක තැනකදී ඔය අධ්‍යාපනය කියන්නේ වැදගත්කම උන්ටත් දැනලා තියෙනවා ඒ අධ්‍යාපනය තුල එහෙම ගිය කෙනෙකුට ඒ ඒ පාරවලින්ම පස්සේ අධ්‍යාපනය සාර්ථකලා යද්දී වැටුණත් හරි සරලව නැගිටින්න ඉන්න පුළුවන් ඒක නිසා අධ්‍යාපනය හරි වැදගත් දුවේ පුතේ මේ වෙලාවේ ඒක නිසා පොඩක් උනන්දුවෙන් කාඩදු කරන්න ඒ වගේ මනස පොඩ්ඩක් ඔබේ සැහැල්ලුවෙන් තියාගන්න උත්සාහ කරන්න අනවශ්‍ය දේවල් හැම දෙෙම ඔළුවේ දාගන්න උත්සාහ කරන්න එපා දෙමාපියොත් අනිවාර්යෙන් සැලකීමත් වෙන්න දරුවන්ගේ මානසිකත්වය පොඩ්ඩක් යහපත් ලෙස පවත්වා ගන්න ඔබ උදව් කරන් ඉඳලා හිටලා දරුවන්ගා පොඩ්ඩක් ඔය විනෝද වෙන්න නිදහසට ටිකක් දුවල පැනලා ඉන්න තනකට එක්කයි යන්න උත්සාහ කරන්න හැම වෙලේම අධ්‍යාපනයේ ඉස්කෝලේ ගියාවා පන්ති ගියාවා ඊට පස්සේ පොත්පාඩම් කරන්න ඉඳාගත්තා ආයෙ දින කිට්ට ඒ ජීවන රටාව දරුවන් හුරු කරන්න එපා මොකද දරුවන්ට ඒක ඉතාමත්ම අපහසුයි ඒක නිසා දරුවන්ගේ මනස නිදහසෙන් තියාගන්න තරමට ඔවුන්ගේ හිතුවක් කාර්යභාර අඩුවේ අලසකම අඩුවේවි. ඒට ඔබත් සහාය දෙන්න හැම වෙලෙම දැන් ඉන්න දරුවන්ට අඩස්තේ ටක් කරලා ඔවුන් යහමඟට ගන්න පුළුවන්කමක් නැහැ. මොකද ඒ දරුවන්ගේ ජීවිත වලට සබහදාමින් ඉන්න අත්දැකීම් අඩුයි. අතීතයේ දරුවෝ වගේ නෙමෙයි. ඒ නිසා මේ බිත්ති හතරක් මැද්ද කොටු වෙලා ජීවිතය ගත කරන දරුවන්ට අඩස්තේ ටක් කරන්න කරන තවත් හිතුවක් කාර්ය වෙන එක තමයි වෙන්නේ මේ ලෝකෙ තුල. ඒක නිසා හැකි හැම වෙලෙම ඒ දරුවන්ව සැහැල්ලුවෙන් තබලා දරුවන්ට නිදහස දීලා ඔබ බලන් ඉඳීම තුළ දරුවන්ගේ යහපත ලබා ගත හැකි. ඒක අනවශ්‍ය නිදහසක් දෙන්න කියලා නෙමෙයි කියන ඔබට පැහැදිලි මම කියන දේ. ඒ නිසා ඒ ගැන සැලකීමත් වෙනවා දරුවෝ මේ වෙලාවේ පොඩ්ඩක් කම්මැලි වෙනවා අධ්‍යාපන කටයුතු වලට චුට්ටක් ඒ දරුවන්ට කතා බහ කරලා ආපුතේ කම්මැලි දහන ගමන් නැහැ පොඩ්ඩ එළියට ගිහිල්ලා චුට්ටක්
මහා සෙල්ලමක් කරලෙම ආවට පස්සේ ඔන්න දැන් ප්‍රබෝධ වන් දැන් පුතේ එක පදක දැන් ටිකක් වැඩ ටිකක් කරමු නේද අපි මෙහෙම හැමදාම කරමු මේක ෂෝක් නේද අර අධ්‍යාපනයේ පමණ පවා ක්‍රීඩාවක් ඉදිරියේ ළමයින්ට ආස හිතන විදිහට දෙන්න උත්සාහ කරන්න එහෙම ඉන්න ගුරුවරුත් ඉන්න ඒ ගුරුවරුන් සමග වැඩිපුර දරුවෝ සම්බන්ධ කරගන්න එතකොට ඔබේ දරුවාගේ හිතාගන්න බැරි වෙනසක් විපර්යාසයක් ඔබට බලාපොරොත්තු විය හැකි මම මේ ඇවිද ඇවිද මේ රෙකෝඩ් කරන්නේ ඒක නිසා සමහරක් කියලා ඔබට ඒක දැනෙනවා ඇති මේ මොකද මේ ඉන පසුබිම තුළ ඊයේ මේ හරි අපහසුයෙන් මම මේ වැඩසටහන කරන්නේ නමුත් අපි කරන්න පුළුවන් උපරිමයෙන් කරමු සමාවෙන්න ඔබට බාධා කරන මේ කතාවට හරි ඉතින් ඒත් එක්කම අපි උසස් අධ්‍යාපනයේ හදාාරණ වයසේ දරු දැරියන්ට විශේෂයෙන්ම සහෝදරයන් තරුණයන්ට වෙලි තරුණ තරුණියන් තමයි වැඩියෙන් ඉන්නේ ඒක වයස බාධා නැහැ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ හදාාරණ අයට මේ කාලසීමය තුළ අතිශයින් යහපත් කාලයක් ඔබගේ ඉලක්කවලට යන්න නිවැරදි මඟ පෙන්වීම ලැබෙන කාලයක් ඔබ සමහරක් කරලා දැන් මේ කරන් ආපු ඒ අධ්‍යාපනයේ සම්බන්ධයේ ශේෂ්ත්‍රය වෙනස් කරන්න හිතවිල්ලක් එනවා බය නැතුව වෙනස් කරන්න හරි ට්‍රැක් එකට වැටෙන්න ඔබට පුළුවන් සමහරකට ඔබට මේ කරන් යන දේ තුල ඔබට ඉදිරියක් අනාගතේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා ඔබට හැඟෙනවා ඊට වඩා මෙන්න හොයලා බලද්දි මේ වගේ දේවල් තියෙනවා හරි වෙනස් වෙන්න කරන්න හැබැයි ඒ දේ ගැන හොඳට හොයලා බලලා ඉන්න තව ඒ දේ හොඳට හොයලා අන්න ක්‍රියාත්මක වෙන්න කොහොමද ඒ දේ වෙනස් කරන්න කියලා ඔබට ජයග්‍රහණයක් කරගන්න හැකියාව දෙනවා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සඳහා මේ කාලසීමය තුළ චූට්ටක් විතර බාධා කරදර ඒ විදේශගත වුණත් ඒ ඔබ බලාපොරොත්තු වන ආකාර කටයුතු කරයන්න අපහසුතාවයක් ඇති වේවි හැබැයි සැලෙන්න එපා මේ තත්ත්වය වෙනස් වෙනවා ඔබ බුද්ධියෙන් සහ උනන්දුවෙන් වැඩ කටයුතු කරයන්න ඒ දවල සාර්ථක වෙන්න පුළුවන් හැබැයි පොඩක් ප්‍රවේශමේ රැවටිලිකාරයන්ට ඔබ අසු වෙන ඉඩ දෙනවා විදේශගත වෙන්න බලන මුදල් දීලා අන්තිම මුදල් නැතුව කාලෙත් වැය වෙලා යන තත්ත්වයක් තියෙන නිසා හරි පාරෙන් හොඳට හොයලා බලලා ඒ වගේ දෙයක් කරන උත්සාහ කරන කන්නේ අල්ල කීමියෝ අනිවාර්යෙන් හොඳින් සැලකීමත් වෙන්නේ ඒ කාරණාව සම්බන්ධයෙන් නම් කන්නේ අල්ල කීමියන්ගේ මේ සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ සෞඛ්‍ය මේ වශයෙන් ඔබට තරමද්දුට අසනීපකාරී තත්වයන් පහුගේ කාල සීමාව තුළ නිතර නිතර පැවතුනානේ ඒ අසනීපකාරී තත්වයන් තුළ බාධාවලුත් ගොඩක් එල්ලුණා ඔබේ කටයුතු වලට ඒ තත්වය පොඩ්ඩක් මගහැර ගන්න ඒ තුලින් පොඩක් මිදීම ලබන්න හැකියාව තියෙනවා. තව දක්වා සුව කරගන්න බැරුව හිටපු රෝගවලින් ඔන්න නිවැරදි වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර මත ඔබට ඒ දේවල් සුවය ලබන දීර්ඝකාලීන පැවති තත්ත්වය වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ තුල ඔබට පහුගේ කාලේ මනසරුණ සැහැල්ලුවක් දැනෙන මේ අසනීපකාරී තත්ත්වයන් තුල හැබැයි මෙන්න මේ දේ හොඳ පොඩ්ඩක් හිතන ගන්න මේ කාල සීමාව තුල විශේෂයෙන් පිටකොන්ද ආශ්‍රිතව ධනහිස් ආශ්‍රිතව තරමද්දට වේදනාකාරී තත්ත්වයන් වැඩිපුර හටගන්න ඉඩ කඩක් පවතිනවා. ඒ තත්ත්වයට හේතු වෙන්නේ මොකද්ද කියලා හරියට වෛද්‍ය උපදේශ පතලා මේ දේවල්ට නිසි දේවල් කරන් යන්න ව්‍යායාම හරියට කරන්න ඕනෙඩි ඕන දෙයක් ඕනේ. ඒක නිසා විශේෂයෙන්ම මේ ආහාර පාලන ඩයට් ප්ලෑන්ස් කියන දේවල් ගැන නම් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ආවට ගියාට YouTube එක බලලා මේ ඩයට් ප්ලෑන් එක මේ කියලා කරන්න යන්න එපා. මොකද එක එක්කෙනාට වෙනස් විදිහ තමයි තියෙන්නේ. ඒකට විශේෂඥ උපදෙස් අරගන්න වෛද්‍ය උපදෙස් අරගෙන ඔබට ගැළපෙන ඔබගේ බර අනුව ඔබගේ උස ඒ හැමදේම අනුව ඔබගේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය වෙන්න පුළුවන් රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය ඒ ඔක්කොම පරීක්ෂා කරලා බලලා හිමොග්ලොබින් ඒ හැමදේ තුලම තමයි ඔබට ඒ ඩයට් ප්ලෑන් එක හදන්න ඕනේ. ඒක නැතුව ආවට ගියට YouTube එකේ මිනිස්සු මේසුන් රවට්ටන වියුස් ගන්න දාලා තියෙන මම දැක්ක ඒ වගේ දේවල් ඒ වගේ අනතුරුදායක දේවල් කරන්න පුළුවන් මොකද ඩයට් ප්ලෑන් එකක් සරල දෙයක් කියලා හිතනට සමහර ජීවිතේ පව අහිමි කරන් තියෙන විශේෂයෙන්ම අපේ දන්න කියන ගොඩක් අය ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙච්ච ෂේන් වෝන්ට් උනේත් ඒ වගේ දේවල්. ඒ නිසාවෙන්ම ගොඩාක් සැලකිලිමත් වෙන්න ඒ සම්බන්ධයෙන් ඔබට එහෙම ඩයට් ප්ලෑන් එකක් අවශ්‍ය නම් ඔබ ගිහලා වෛද්‍යවරයෙක් හම්බිලා ඒ පරීක්ෂණ අවශ්‍ය ටික කරලා ඒ වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් කරා යන්න ඒ තුළ පුළුවන් ඔය தත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. මොකද මම කියන්නේ ලස්සන වෙන්න හිතන කාලයක් කියලා මේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන් මේ කාලේ ඉතින් පොඩක් ඇඟේ තියෙන තෙල් ගතිය අඩු කරන්න මහත් අඩු කරගන්න හිතෙනවා. කාන්තාව පොඩක් ඇඟ සිහින් කරගන්න හිතෙනවා. ඒ වගේම ශරීර වර්ණය පොඩක් වැඩි කරගන්න හිතෙනවා. ඒවට ඔන්නේ එහෙම මෙන් ඔය ආහාර අතුරේක ඖෂධ දේවල් ගන්නවා. ඒවත් නිසි වෛද්‍ය ප්‍රදේශ මත ගන්න බලන්න උත්සාහ කර නැත්නම් ඒව තුළ අනවශ්‍ය තෙල් තැම්පත් වීම නිසා අක්මාව පිළිබඳ ගැටලු ඇති වෙන මොකද මේ බඩේ සම්බන්ධයෙන් ගැටලු කර තත්ත්වයන් මේ දැන් පහුගිය කාල සීමාවෙන් ඔබ මතක ඇතිනේ මම කිව්වා ඔබ තුල තිබ්බා කියලා. අද එහෙනම් මේ කාලේ ඒවට ප්‍රතිකාර කරන්න ඔබ අර විහිින් තවත් ලෙඩ දා ගන්න බැහැනේ. ඒ නිසා ඒ දේවල් පරිහරණය අතිශයම ප්‍රවේශම් වෙන්න. මොකද සෞඛ්‍ය තමයි වැදගත්. ආරෝග්‍ය පරමාලාභා කියලා අපේ බුදු පියාණන් වහන්සේ කිව්වේ ඒකනේ. අපි කොච්චර මුදල් ලංකේ කරන් හිටියත් මුදල් හම්බ කරනත් අපි නිරෝගී වෙන්න ඕන. අසනීප වුණොත් ඒ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඔබ අධ්‍යාපනයේ ඉදිරියට යන්න ඔබ
අනිවාර්ය නිරෝගී වෙන්න ඕන. නිරෝගී භාවය තමයි පරමලාභය. ඒක හොඳට සැලකිලිමත්ව හිතට අරන් කටයුතු කරන් යන්න කන්නැල්ලක් මෙහිම ඔබ. ඉතින් මේ දේවල් එක්ක අපි කතා කරන් ආවා. මං කිව්වා මේ වීඩියෝ අවසානයේදී කියනවා කියලා මේ දේවල් වෙනස් කරගන්න සහ මේ ඔබට මේ මානසික ශක්තිමත් බව ඔබෙන් ඔය එන කලබලකාරීත්වය නවත්වා ගන්න, කෝප වීම අඩු කරගන්න, මානසික ඒකාග්‍රතාවය හදාගන්න පිළිවෙත් කියලා. ඉතින් මුලින් මංකයක මං හැමදාම කියනවා එක. ඒත් ඔබ අනිවාර්යෙන් ඒ දේ කරන්න. මොකද්ද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නිද්‍ර පෙර ආරක්ෂක පිරිත් ශ්‍රවණය කරන්න. මොනවද? චන්ද පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, සූර්ය පිරිත. අනිවාර්යෙන් මේක උදෑසන අවදින ගාම රාත්‍රී නිද්‍ර පෙර කරන්න. ඒකටම සත්බුදු වන්දනාවත් එක්කාසු කරගන්න. අමාරු නෑ. හරි කෙටි පිරිත්. ඔබ යන්න මේ සූ ටීවී නාලිකාවට. ගිහම පළවෙනි ප්ලේ ලිස්ට් එකෙම තියෙන ඔය පිරිත් ටික. අතිශයම නිවැරදි උච්චාරණ සහිතව පරිගත කරලා. ඇඳේ නැගිටලා ඔන්න ඉයර්ෆෝන් එක ෆෝන් එකේ ගහගෙන ඇඳේ ඉඳන්ම භාවනාවක් ඇද හිත එක තැනක තියාගෙන චේතනාවේ වැදගත් එක තැන තියා ඒවා ශ්‍රවණය කරන්න භාවනාවක් කරන විදිහට. ඒක ශ්‍රවණය කරලා ඊට පස්සේ සියලු සත්ත්ව දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන්වතාවක් හිතින් ප්‍රාර්ථනා කරලා ඇඳෙන් බැහැලා ගිල්ල දවසේ දෛනික වැඩ කරද්දී කරන් යන්න. ඔය කාලයත් එක්ක කරයියද්දී ඔබට හැංගේවි හිතා ගන්න බැරි ධනාත්මක භාවයක්. අමුතු ගැම්මකින් පළවෙනි දවසේ නම් මේකද අමුතු ගැම්මකින් වැඩ කරන්න හිතෙනවා. කම්මැලි හිතෙන්නේ ටිකක් අමුතු ප්‍රෙෂර් එකක් අපි සරලම කිව්වොත් ඒ වගේ එකක් ඔබට දැනෙමි. ඔබ දීර්ඝ කාලයෙන් කරන් කරන් යද්දී මේක හිතා ගන්න බැරි විදිහට ඔබට ජයග්‍රහණද ඔබ අනතුරු වලින් ගැලවේවි. ඒ වගේම ඔබට සාර්ථක භාවය උදා වේවි. මේක මේ මම කිව්වට වඩා නැහැ. මම ජීවිතය අත්දකලා තියෙන දේ මම මේ කියන්නේ. ඕනනම් ගිහින් බලන්න පහුගිය වීඩියෝ වල කමෙන්ට්ස් දාලා ඇති මේක මම කියන දේ කරලා. මේ මොන මහා පරිමාණයේ ඒ රාෂ්ට්‍රකද අපලද තියෙනවා කියෝ මිනිස්සු ජීවිතේ සරල විදිහට ජයග්‍රහණ කරගත්තට මුදල් වැය වෙනවද? නැහැ. පැය භාගයක් උදේටයි රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම තව පැය භාගයක් වැය කරන්නයි තියෙන්නේ. රාත්‍රී නිඳර පෙරත් ඒ ටික ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනා තුන්වතාවක් කරලා නිදා ගන්න. ඒ තුළ හිතා ගන්න බැරි සහනයක් ඔබට අත් වේවි, ජයග්‍රහණයක් අත් වේවි. ඒත් එක්කම අනිවාර්යයෙන්ම ඔබගේ නිවස තුළ ධම්මචක්කම්පවත්තන සූත්‍රය ආවම ශ්‍රුදේ දවල් රැ නිතර ඇහෙන්න සලස්සන්න. මේ තුළ ඔබගේ මේ නිවසවට තියෙන ඍණාත්මක දේවල් ඔබට නිතරම ඔය වියදම් පස වැඩි නම් කිසි ඉතුරුවක් නැත්තම් හැමදාම ලෙඩන ප්‍රශ්න ගැටලු නම් නිවස තුළ අන්න ඔබ විශ්වාස කරන ඔය කවුරු හරි අපිට මොන හරි කරලා දැන් බලන්න ගියහම කියන්නේ අහවල් කෙනා කරලා තියෙනවා මෙහෙම හෝනියම් කරලා. හැබැයි ඔයාලට ලක්ෂ ගණන් වියදම් කරන් කරත් ඒව තුළ සහනයකුත් අත්තුන්නේ නැහැ. ක්ෂණික ප්‍රතිඵල කිව්වට අන්න මේක ටිකක් දීර්ඝ කාලිනව කරලා බලන්න. ධම්මචක්කම්පවත්තන සූත්‍රයේ දීර්ඝ වශයෙන් නිතර ඔබගේ නිවස තුළ ඇහෙන්න සලස්සන්න. මේ තුළ ඔබට හිතා ගන්න බැරි සහනයක් ඇත. මොකද ඔය තියෙන ධනාත්මක භාවය, ඒ තුළ තියෙන ධනාත්මක දේ ඒ ඔය කියන දේවල් තුළින් ඇති වෙන ඍණාත්මක දේවල් නැති කරාවි. හැබැයි මේවා මේ කෙටි කාලීනව මේ ක්ෂණ ප්‍රතිචනික ප්‍රතිවල වරු දෙකෙන් වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි. මාසයක් දෙකක් කරන් යද්දි දැනෙනවා. හැබැයි ඒවා ස්ථීර වශයෙන්ම ලැබෙන ප්‍රතිඵල. ඒක නිසා මේ වෙලාවේ ඔබ කටයුතු කරන්න බුද්ධිමත් කටයුතු කරන්න මේ වෙලාවේ සෙනසුරුගේ අපල කියලා කියයි ගිහිල්ලා හද්දි කේන්ද්‍ර බාධි ඒවට ගිහිල්ලා මෙන්න මේ අහවල් ප්‍රතිකර්ම කරන්න මේ අහවල් මැණික පළඳින්න මෙච්චර ලක්ෂයක් වේදන් කරලා ලක්ෂ දෙකක් වේදන් කරන ඔය කතා කියයි. ඒ කිසිම දෙයක් උනට ඩා ඔලුවට ගන්න එපා. ඒව ව්‍යාපාර. මේ මං කියපු කාරණා ටික සුළු දේවල් ටික ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල් ටිකනේ. ඒ දේවල් කරන්න ඔබට සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්නට සමහරට මේ දේවල් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබට හැකි විදියට කරන්න. හැකි විදියට කරපුවම හොඳටම ඇති. ඒ හොඳටම ප්‍රමාණවත්. අදිෂ්ඨානය ඔබගේ තුළ තියෙන චේතනාව විතරයි වැදගත්. මේ හැම දෙයකම මනස හරි ආකාරව ගොඩනගාගෙන තමයි ආරම්භුණු. ඒ දේ කරගන්න. නැත්නම් ඔබ භාවනාවක් හරි කරන රැ වැඩ ඇරලා ගෙදරට ඇවිල්ලා කාමරේලා ඉඳලා බුදු ගුණ සිහි කරන්න. දැන් මම සාමාන්‍යයෙන් පිළිවෙත් හැම මාසෙම බලාපොරොත්තු දීර්ඝ වශයෙන් කියනවා. ඒ නිසා මම මේ සෙනසුරු සම්බන්ධ පිළිවෙත් විතරක්ම කියන්න උත්සාහ කරන්නම් මේ වෙලාවේ. ඔබ අනිවාර්යයෙන්ම සෙනසුරාදා දවස් වලට රාත්‍රී 8ත් 9ත් අතර බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒ බෝධි පූජා සඳහා එළෙඟි තෙල් පහන් 9ක් දැල්ලන්න හැකි පම නැත්නම් අපහසු නම් පොල් තෙල් පහන් 9ට එළෙඟි තෙල් බිඳු කීපයක් කීපයරි දාලා පත්තු කරන්න බෑ. එනවා එක පහනක් හරි කමක් නැහැ. පත්තු කරලා ඔන්න ඒත් එක නිල් පාට මල් පූජා කරලා ඔබ බෝධිය තුල ඒ බෝධි පූජාව කරලා පෑන් කාලයක් අතින් අරගෙන අර මම කිව්ව විදිහට මෛත්‍රී භාවනාව කරලා මේක ඔබ දසසා පිරිතෙන් පෑන් පිරිත් කරගෙන ඔන්න වඩ තුනක් ගිහිල්ලා බෝධිය නාවලා ආය මෛත්‍රී භාවනාව කරන්න. ඒ වගේම දෙවියන්ට පින් දෙන්න විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න පුළුවන් නම් සෙනසුරාදා රාත්‍රී 12යි පාට බෝධි පූජා ඉවරලා ඇවිල්ලා රාත්‍රී 12යි පාගෙන ඉරිද දවස් උදා වෙන 12යි පාට ඔබ විෂ්ණු දෙවියන් වෙනුවෙන් එළඟි තෙල් පහනක් දැල්වලා
නිල්පඩමල් පූජා කරලා පුළුවන් නම් විශ්ව දෙවියන්ට ඔබ පින් දීලා මුලින් බුදුන් වැඳලා ඒ වැඩේ කරන්න ඕනේ. පින් දීලා ඔබ කන්නලව කරන්න ඔබට අවශ්‍ය කරලා තියෙන මේ තියෙන දේ තුලින් ඔබට යහපත උදා වෙන්න කියලා රැකවරණය දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ තුල ඔබට ඇත්තටම හොඳ රැකවරණයක් වගේම යහපත් මානසිකත්වයක් ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම පුළුවන් නම් මේ දේවල් කරලා සෙනසුරාදා දවස් වලට අඟහරුවාදා දවස් වල නිර්මාංශන උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම ඒ විදිහට කටයුතු කරයන්ද ඔබට මේ කාල සීමා තුළ විශේෂයෙන්ම වයෝ වෘද්ධයට ආබාධිතයට කුඩා දරුවන්ට යම් කිසි ආකාරයෙන් අසරණ අයට උදව් උපදව් කරන්න උත්සාහ කරන්න. ඒක මම කියලා දෙනවා මේ මූල්‍යමය වශයෙන් පමණක් නෙමෙයි ඔබගේ හැකියාව දැනුම වුණත් ඔවුන් සමග වේදා ගන්න පුළුවන් නැත්තම් තනි වෙලා ඉන්න කෙනෙක් එක්ක ගිහිල්ලා පැයක් දෙකක් පැය භාගයක් හරි කතා කර කර ඉඳලා ඉන්න එකත් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් තුළ ඔබට හිතාගන්න බැරි සහනයක් අත් වෙන්නේ කිසිම දෙයක් ඔබට සහනය බලාපොරොත්තු වෙන ග්‍රහපල දුර වෙන්න කියලා හිතලා කරන්න එපා. ජීවිතේ යහපත් උදෙසා කරන්න ඔවුන් කෙනෙක් කරන ඔබ කරන දේ තුළ සතුටු වෙනවා දැකලා ඒ දේ තෘප්තිය ලබන්න බලන් කරන වක්‍රාකාරයෙන් සියලු දේම ඔබට යහපත් ලෙසම සැලසෙවි. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් දැන් විශේෂිත වූ පිළිවෙතක් කියනවා මම මේක ඔබට හැකිනම් කරන්න පුළුවන් නම් ඔබ යන්න රුවන්ලි මහා සෑයගාවට ගිහිල්ලා සුදු පාට නෙළුම් මල් වට්ටියක් පුළුවන් විශාල වට්ටියක් සකසලා ඔබ වට්ටි දෙකක් සකස ගන්න එකක් ශ්‍රී මහ බෝධීන් වහන්සේටත් රුවන්ලි සෑය රජුන්ටත් පූජා කරලා ඔබ භාවනාවක් කරන්න. මේ සංසාර ගමන තුළ මා තුලින් දැනුවත් නොදැනුවත් වැරදි වුණු තරම් වෙලා ඇති. මේ සසරේ පමණක් නෙමෙයි මා ජීවිතේ අපි කල්ප ගානක් තුළ ඉපදෙන්නේ නැතිනි දහස් වතාවක්. ඒ ඉපදුන හැම වාරය තුළ අපි තුලින් වෙන දෙති වැරදි ඒවා ලොකු වැරදෙන්න පුළුවන් කුඩා වැරදෙන්න පුළුවන් මේ සියලු වැරදි තුලින් සිදු සියලු අකුසල් මා මේ කරන පුණ්‍ය ක්‍රියාව මතින් යටපත් වේවා. මාතින් වැරදි සිදු යම් කෙනෙක් මේ සසර තුළ ඇතනම් මේ පුණ්‍ය ක්‍රියාව තුළ ඔවුන්ටද මේ පින් අනුමෝදකම් වෙත්වා. ඒ තුළ ඔවුන් මා කෙරෙහි තිබ්බේ වෛරයක් තිබ්බේ නම් සංසිද්ධ වේවා. ඒ වගේම මාගේ ඉෂ්ට දේවදාවුන්ට මේ පුණ්‍ය ක්‍රියාව තුළ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් ශක්තිමත් වෙත්වා බලගැන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පුංචි භාවනාවක් කරන්න. මේක ඔබ කරලා බලන්න. මේ තුළ ඔබට ජීවිතයේ යම්කිසි ලොකු වෙනසක් අත්විඳින්න හැකියාව ලැබෙයි. මම වචනෙන් කියලා වැඩක් නැහැ. ඔබම ඒක අත්දකින්න උත්සාහ කරන්න. ඒ අත්දැකීම තුළ ඔබට හැඟේවි ජීවිතේ ප්‍රබල පෙරලියක්. සමහරක් වෙලාවට ඔබට ජීවිතේ හිතාගන්න බැරි වෙනසක් අත්කර ගැනීමට හැකියාව ලැබෙයි. එහෙනම් මේ වගේ දෙයක් කරලා යහපත ළඟා කරගන්න ජීවිතේට. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔබ මේ කාල සීමා තුළ සිකුරාදා දවස්වල සෙනසුරාදා දවස්වල පුළුවන් නම් ශුද්ධෝ ජපමාලය උච්චාරණය කරන්න. ඒත් එක්කම ශුද්ධෝ පය පවත්වන බ්‍රහස්පතින්දා දවස්වල රාත්‍රී 11-12 අතර පුළුවන් නම් සෙනසුරාදා දවස්වලයි අඟහරුවාදා දවස්වලයි විශේෂයෙන්ම නිර්මාංශන උත්සාහ කරන්න. එක්වරුශීලයේ රකින්න බ්‍රහස්පතින්දා දවස්වල පුළුවන් නම් රාත්‍රී එක්වරුශීලයේ රැකලයි ශුද්ධෝ පය පවත්වන්න. ඒ තුළ ඔබගේ ජීවිතයට ලොකු සැනසීමක් ජයග්‍රහණයක් අත්කර ගැනීම හැකියාව දෙනවා. මානසිකව ඔබ ඇද වැටිලා ඉන්න අනිවාර්යයෙන් මේ දේවල් කරන්න. ඒ දේ තුළ ඔබට පුළුවන් මානසික සහනය වගේම ඔබ ගන්න තීන්දුව తీරන තුලින් ඔබගේ ඉලක්කවලට යන්න හැකියාව ඒ තියෙන බාධක දුරු කරගෙන අත්කර ගන්න. මේ தත්ත්වය හොඳටම කල්පනාවෙන් කටයුතු කර යන්න. ඉතින් කන්නලක් නෙමෙයි යන්න කවුරු අසුබයි කිව්වත් මං කියනවා මේ කාලේ සුබයි. ජීවිතය අලුතෙන් පටන් ගන්න හැකියාව ලැබෙන කාලයක්. ඒක නිසාවෙම මේ කියපු දේවල් හරියාකාරව අහලා බලලා ඒ දේවල් ඒ විදිහෙනම කරලා ඔබේ ජීවිතයේ අර ඉවසීමෙන් බුද්ධියෙන් ජීවිතේ මූණ දීලා මේ ජීවිතේ ජය ගන්න. ඉතින් කනලගේ ඔබට ඉදිරියේ කාලයත් ඔබගේ අනාගතයත් සියලු යහපත් සිදුම් පැතුම් සඵල වෙන යහපත්ම කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සේවලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. කන්‍යාලග්නෙමි ඔබට තෙරුවන් සරණයි.